എന്തായാലും സിലുദിന മണി മജിക് പ്രോ യൂട്യൂബ് ചാനൽ ആയിട്ട് ഞങ്ങളുടെ പല ഇങ്ങനത്തെ അളു തീവണി വരിക ഇനി മേക്ക് ടിക്ക് സ്പെഷ്യൽ വീഡിയോ വെയ്യുക ആട്ടുകൾ മുഖത് നമുക്ക് ക്രിപ്റ്റോ കറൻസിക്ക് തന്നെ ഇത് കളിങ് വീഡിയോ കറാ വിലീനെ പറ്റി കരണ്ട പുലുവാൻ മെത്തഡ് ഒക്കെ എന്താ മൈക്കിൽ കഥാകൃതി ക്രിപ്റ്റോ കറൻസിക്ക് തന്നെ അത്തട്ടും വേള ഇൻവെസ്റ്റ് കരള ഇട്ട് പശ്ചേ മിലിയനെ പറ്റി ഇക്കാട്ട് വർത്തനങ്ങൾ വ്യാപാരം എത്താൻ ക്രിപ്റ്റോ കറൻസി റൈറ്റ് ക്രിപ്റ്റോ കറൻസി കഥാകാര ക്രിപ്റ്റോ കറൻസി മനോത് മിക വികാശം എങ്ങനെ പുഞ്ചി കഥാകാര ഏകമ്മ കഥാകാര ക്രിപ്റ്റോ കറൻസി ട്രേഡിങ് കരള ഇപ്പോൾ ട്രേഡിങ് കളി എത്തിന മേക്കിംഗ് അപ്പിട്ട് ഏൺ കാണുക മറ്റേ കഥാകൃത്ത് മങ്ങിതാ വീഡിയോ ചെയ്തി എങ്ങനെ കഥാകാരനെ തിങ്ങ ക്രിപ്റ്റോ ട്രേഡിങ് ഇങ്ങനെ കഥാകാര ലോകെ ഉണ്ടെ ക്രിപ്റ്റോ ട്രേഡിങ് കരണോ ഇതിങ് ക്രിപ്റ്റോ ട്രേഡിങ് ചെയ്യാന്നേ ക്രിപ്റ്റോ കറൻസി ഒക്കെ മില പാത്തേനെ കേട്ടോ ഇല പായനോട് ഏ അകേട്ട് അപ്പി ട്രേഡ് കത്താല ഏ അകീകനെ അപ്പി ഏൽട്ടാണ് ഇങ്ങനെ ട്രേഡ് പാൽട്ടാണ് പാൽട്ടാണെങ്കിൽ ഇവ ട്രേഡ് കത്താല ടേക്കിംഗ് റിസൾട്ട് ഗെയിം അപ്പി ഏൺ കണ് വിധിയത്തമായി സർല വിധിയാണ് യുവത്തി തിങ് ഏകത്തമായി ക്രിപ്റ്റോ കറൻസി ഞാൻ തിങ് എത്തി ക്രിപ്റ്റോ തീയണം මේ වගේ channel stick කියලා දේවල් ඉතින් ඊළඟට chart pattern කියලා උඟ දේවල් තියෙනවා මේක ඉගෙන ගන්න. ඉතින් ඒ දේවල් හරියට ඉගෙන ගත්තොත් අනිවාර්යෙන් ඔයාලත් දවසකට හොඳ ගණින්නක් ගන්න පුළුවන්. ඔයා යොදවන capital එක අනුව ඔයා ගාව තියෙන ඔයාගේ කරන invest එක අනුව. ඒ කියන්නේ invest එක කරනවා කියන්නේ මෙතනදී ඔයාගේ සල්ලි කාටවත් දෙනවා කියන එක නෙමෙයි. ඔයාගේ සල්ලි ඔයාගම තියෙන්නේ. ඔයාගේ binance account එක ගත්තොත් බයිනන්ස් account එක තුල තියෙන නැත්නම් gateway account එක ගත්තොත් ඒ account එකේ තියෙන වාගේ සල්ලි ඔයා ගාම ඔයාට online withdraw කර ගන්න පුළුවන්. හැබැයි ඒ සල්ලි නිකම්ම තියනට වඩා මේකෙන් පුළුවන් ඔයාට මේක grow කර ගන්න. සල්ලි දිරි ගොත් ඒක තමයි. ඉතින් මම ඇත්තට මමත් cryptocurrency ගැන ඉගෙන ගත්තේ මේක හොඳට දන්න කෙනෙක්ගෙන්. ඉතින් ඒ නිසා මම කල්පනා කරා අතරින් මේ ටික කතා කරනකොට වීඩියෝ බලන සමහරට ඔයා හිතයි මම කියලින් මේ ස්පොන්සර් වීඩියෝ එක කරනවා කියලා. අතර මේම දෙයක් නෙමෙයි. මොකද මම channel එක පටන් ගත්ත කලින් මොකද මගේ අදහස මේ තියෙන ලංකාවේ තියෙන මේ ක්‍රමික ක්‍රයිසස් එකත් එක්ක ඔයාලා ඉස්සරහට යන්න ඕනි. ඒ යනකොට ඔයාලට මොකක් හරි ගමකින් අනින්නයක් ගන්න පුළුවන් තැනට එක් කරන්න ඕනි කියන අදහස තමයි මගේ තියෙන. ඉතින් ඒ නිසා තමයි මම වීඩියෝ කරගෙන ඉන්නේ දිගටම. ඉතින් මට වැඩ ගන්න තියෙන කාලෙත් අතරලා මම වීඩියෝ කරන්න වෙලා වෙනේ. මගේ පුංචි අසාවක් තියෙනවා වගේ දෙයක් ලංකාවේ ඩොලර් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් ලංකා ඩොලර්ස් ගේන්න ලංකාවේ තියෙන ප්‍රශ්න ගොඩක් නැති වෙනවා. ඉතින් ගන්න කටියම ටිකක් ගන්න. ඉතින් ඒක ගැටලුවක් නැහැ. ඩොලර් සමතරන් තියෙනවා නම් අපිට ලස්සනට ජීවත් වෙන පුළුවන් රටක් හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මගේ ටාගට් එක. ඉතින් අපි බලමු හැමෝම ඩොලර්ස් earn කරන්න. ඉතින් ක්‍රිප්ටෝ කරන්සි ගැන කතා කරනකොට මම කිව්වා ට්‍රේඩින් ගැන කතා කරනකොට මමත් මේ සබ්ජෙක්ට් ඉගෙන ගත්තේ වෙන කෙනෙක්ගෙන්. මොකද අපි දැනුමක් අරගන්න ඕනි. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නේ. ඒ නිසා මමත් ඒවයි කරා. ඉතින් ලංකාවේ තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි කියන කෝස් ගණනාවක් තියෙනවා. ඉතින් මම ඒව ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා බැලුවා. ඉතින් ඒ වගේම සමහර කෝස් වල මිල, ඒ කියන්නේ කෝස් ෆී එක සාමාන්‍යයෙන් ඇහුවම මේ කාලේ ඉන්න ටිකක් හරි අමාරු ගණනක්. සමහර කෝස්තුන් කියලා පාස්දායි සදායි සබන්දායි තිස්දායි වගේ ඒක ලොකු ලොකු ගණන් වලට තියෙනවා. ක්‍රිප්ටෝ කරන්සි කෝස් ඉන් ක්‍රිප්ටෝ කෝස් එක කරලා සමහරට කෝස් එකට අපි වියදම් කරන එක විතරයි. අපිට හරි දැනුමක් නැහැ. අපි ට්‍රේඩ් එකක් දාගන්න තියක් නැහැ. අපි යටියට දෙයක් නැහැ. පැටර්න් අපිට චාට් පැටර්න් එකක් කරගන්න තියක් නැහැ. අපිට ඇනලයිස් කරගන්න තියක් නැහැ. ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් මේ ඇනලයිස් කරන දේවල් චාට් පැටර්න් මේ හැමදේම මහ දේවල් නෙමෙයි. හරියට ඉගෙන ගත්තොත් ඉතින් මම කල්පනා කරේ ඉතින් මම ඉගෙන ගත්ත දැන වරත් ඉන්ඩියස් කල් දෙන්න අරිතින් මේ තියන්නේ බස්ටි ඇකඩම බස්ටි ඇකඩම කියන්නේ බුද්ධික ජාවදන කියලලා අපිස ඉතිං එයාවිල්ලා මොට්ටුව යුනිවර්සිටි එකේ අයිටි ෆැකල්ටි ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් මෙයාගේ දැනුම තමයි මමත් පාවිච්චි කරේ. ඉතින් ඇත්තටම සුපිරි විදියටම වචනිකුත් සුපිරි විදියටම සබ්ජෙක්ට් එක දන්නවා. සබ්ජෙක්ට් කියා දෙනවා. ඒ වගේම විශේෂත්වය තමයි ඔයාලා අතරමං කරන්නේ ඔයාලට ගෙවන ගම් වලට
උපරිම සාධාරණයක් කරනවා ඒ කෝස් එකේ කෝස් B එක ගැන එහෙම නැත්නම් කෝස් A කන්ටෙන්ට් එක කෝස් එකෙන් වන වාට උගන දේ ගැන අපි බුද්ධිසර්ගේම වචනෙන් එයාම එක්ස්ප්ලේන් කරයි එයාම කියලා දෙනවා පාට ඉස්සරහට වීඩියෝ එකත් එක්ක ඉස්සරහ ඉඳලා ඉන්න ඉතින් ඒ වගේම ආරාධනා කරනවා ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට දැනෙන්න ඕනේ අනිවාර්යෙන් මේ තියෙන ආර්ථික ප්‍රශ්න නැත්නම් මේ ඉකොනොමික් ක්‍රයිසස් එක ඉතින් ඒක දැනෙන කෙනෙක් නම් මම හිතනවා ඔයා මේ වීඩියෝ කරන කල බලන්න ඕනේ බලලා ඔයා දෙපාරක් හිතන්න නැතුව ට්‍රයි කරන්න මේ ක්‍රිප්ටෝ කියන කන්සෙප්ට් එක ඔයාගේ ඒනින් පැත්තට හරව ගන්න. ඉතින් ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ඇත්තටම වෙන් කරන්න පුළුවන් පැත්තක් හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඔයා මේනපති කරන තැන තමයි තනන් ගන්න පුළුවන් දේ තමයි ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මම ආකෝ කල්පනා කරේ ක්‍රිප්ටෝ කරන්සි ගැන මේ වගේ වීඩියෝ කරන්න ඕනි කියලා. මොකද හරිතේ හරියට දැනගෙන හරියට මැච්චක් ගහුවොත් තමයි අපිට ඇත්තටම ගොඩ යන්න පුළුවන් සරල දෙයක්. ඉතින් ඔයාගේ ටාගට් එක දවස් ඩොලර් 10යිද 20යිද ගැටලුවක් නැහැ. හරිය ට්‍රේඩින් ටික ඉගෙන ගන්න ඉගෙනගෙන සෙට් වෙන්න වැඩියට ඒකම විශේෂත්වය තමයි මේ කෝස් එකේ. ඔයාට කෝස් එක වුණාට පස්සේ ලයිව් ට්‍රේඩින් සර් එක ලයිව් ට්‍රේඩින් ඔයාලට කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හොඳ ෆ්‍රෙන්ඩ්ලි සර් කෙනෙක්. ඉතින් එයාත් එක්ක එකතු වෙලා එයා දානවා එයා දෙනවා ට්‍රේඩින් ස්ට්‍රැටජි එක දැන් ඔයාලට ඉගෙන ගත්තට පස්සේ එයාගේ සපෝට් එකත් එක්ක ඔයාට ලයිව් ට්‍රේඩින් දාන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ වෙන කෝස් වල මේ ෆැසිලිටි එක දෙනවා ඇති කියලා ඔයාට මම දන්න තරමින්. ඉතින් ඒ නිසා ඔයා වීඩියෝ එක අවසන් කරලා බලලා පාට හරි අදහසක් ආවොත් මේකෙන් මැච් එක ගන්න පුළුවන් කියලා සෙට් වෙන්න. මේ කෝස් එකට ලොකු ගාණක් නැහැ. කෝස් එකත් වෙන කෝස් එක කුංචි ගාණක් අයින් කෝස් එක බලනකොට. ඉතින් ඒ සියලුම දේවල් අපි බුද්ධිසර කතා කරන ඉස්සරහට ඒ වගේම ආරාධනා කරනවා මනි මැජික් ප්‍රෝ channel එකේ ආ වීඩියෝ එකක් බලනවා නම් අලුතෙන්ම channel එක subscribe කරලා සෙට් වෙන්න. මොකද ඔයාට earning කරන්න පුළුවන් real method අරගෙන එනවා අනිවාර්යෙන්. ඉතින් මගේ වීඩියෝ බලගෙන තිකෙන්නකම් ඔයා ඉස්සලා මම කරලා තියෙනවා සෙලින් ගැන, ඊට පස්සේ affiliate marketing, social media marketing, freelancing මේ හැම එකක් ගැනම මම වීඩියෝ කරලා තියෙනවා. ඉතින් තවත් ඉස්සරහට මේ දේවල් වලින් අරගෙන එනවා අනිවාර්යෙන්ම. මොකද ඔයාලා ඉස්සරහට යනකොට මේ කමික ඉස්සරහ එක්ක දවස රුපියල් 10000ක් earn කරත් මාදි තත්ත්වයට එයි. මොකද මේ පඩු මිල වැඩි ඉච්චක ආපහු තිබ්බකගේ පටපට ගාලා පහලයි කියලා හිතන්න එපා. ඒ වගේම අපේ ජීවන විදමත් ඒ වගේම යනවා. ඉතින් ඒ වගේම අපි කරන ජොබ් එක අපිට නැති වෙන්න උනත් පුළුවන් මේ ඉස්සරහට. මොකද මේ තියෙන තත්ත්වයත් එක්ක මිනිසුන්ට රස්සාවල් නැතිනවා කියන එක මහා දෙයක් නෙමෙයි. ඔයාලා හොඳට හිතලා බලුවොත් ලංකාවේ ලොකු ලොකු කම්පැනි තියෙනවා දැන් ගොඩක් වැටිලා තියෙන්නේ. ඔයලා බලන්න මම මේ කියන බොරුවක්ද කියලා ಅಲ್ಲ. ඉතින් ඒ වගේ දාස් ගන්න මේ සිලිට දාලා තියෙන්නේ. ඉතින් මගේ channel එකේ වීඩියෝ එකක් බලපු කෙනෙක් අදත් මාත් එක්ක කතා කරා, අද මාත් එක්ක කතා කරා, හුඟක් වෙලා කතා කරා. ඉතින් එයාටත් ඒ වගේ ප්‍රශ්නයක් කියලා හොඳ ජොබ් එකක් කරපු කෙනෙක් construction field එකේ. ඉතින් එයාත් තත් එලියට එන්න වෙලා තියෙනවා මේ කම්පැනි එකේ ප්‍රශ්න නිසා. මොකද මේ economic crisis එකේ තරම් හැමෝටම දැනලා තියෙන දෙයක්. ඉතින් අපි try කරමු ඒ නිසා මේ වගේ දෙයකින් හරි match එකක් ගා ගන්න අනිවාර්යෙන්. ඉතින් හරි මම උඟක් දුර කතා කරලා තියෙදි උඹ දික්කිනවා. ඉතින් මෙතනින් එහාට එයා පොඩ්ඩක් හරියට අයියක් ගන්න වීඩියෝ අවසන් කරලා බලන්න. විකුත්ති සර්ගේ වචන ටිකක් අහලා කෝස් එක ගැන හරියට දැනගෙන ඊට පස්සේ ඔයා තීරණය ගන්න මේකේ මැච් එක ගහන්න පුළුවන්ද බැරිද. මම කරේ සාමාන්‍යයෙන් ඔයාලට කරන්න පුළුවන් උපරිම සාධාරණයක් කරන්න. මොකද මම හිතනවා දැනටත් ක්‍රිප්ටෝ කරන්සි කෝස් ෆලෝ කරන කට්ටිය ඇති. ඔයාලා ලොකු ගණන් දීලා සමහරට ඒ වගේ එකක් නම් ඔයා මේ කෝස් එක ගැන පොඩ්ඩක් හරියට හොයලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි තරම කෝකද හරි කෝකද හරි එයි අපේ චිර විදන් කරේ කියන ඉද අදත් ඔයාලට එයි. ඉතින් පැහැදිලිවයි පරක් මතක් කරන්න ඕනි මේ ස්පොන්සර් වීඩියෝ එකක් නෙමෙයි. හරි දෙයක් කියලා දෙන ඉතාම සාධාරණ විදිහට හරි දෙයක් කියලා දෙන කෙනෙක්ගේ දෙයක් පෝස්ට් එකක් හරි දෙයක් ඔයාට ඉන්ට්‍රොඩියුස් කරන විදිහ මම මෙතෙන්දි කරන්නේ. ස්පොන්සර් වීඩියෝ ගැන මෙයාට මේ ඇත්තටම රයිට්. ඉතින් ඒ වගේ ස්පොන්සර් වීඩියෝ එකක් ගන්න තරමට මගේ channel එක grow වෙලාත් නැහැ. මොකද සාමාන්‍යයෙන්
මේ වගේ මම කරන කන්ටෙන්ට් එක ඉතින් ඒවට ලොකු ඉල්ලුමක් නැහැ ලංකාවේ ගොසිප් චැනල් වගේ දේවල් වල තමයි ඉතින් ජෝක් චැනල් වල වගේ තමයි ලොකු ඉල්ලුමක් ලංකාවේ තියෙන ඉතින් රයිට් මගේ අයිඩියා එක නෙමෙයි මම ඉගෙන ගන්න දේවල් තියෙනවා ඉගෙන ගත්ත දේවල් තියෙන මේ දේවල් වලින් ඔයාලට දෙයක් තියෙන එක තමයි මගේ ටාගට් එක රයිට් ඉතින් බුද්ධික වගේ ඒ අදහස් ටික අරගන්න අරගෙන ඔයා සෙට් වෙනවද නැද්ද කියලා කල්පනා කරන්න ඉතින් මගේ चैनल के डिस्क्रिप्शन के लिंक दाने व्हाट्सएप ग्रूप लिंक सर के व्हाट्सएप ग्रूप जॉइन कैमती कने के कैमती कनेक्टना क्रिप्टो करेंसी ट्रेडिंग करने दिए ट्रेडिंग कर प्रॉफिट करने दिए वागे साल वागामती आगे ना वो आगे लाभ गण दिए जनगण सेट सेटा ये व्हाट्सएप ग्रूप मैसेज दिखाई रईट बस इतने तटीक වර්ධන ගන්න පුළුවන් හරි ආකාරව හරි ඉගෙන ගන්න පුළුවන් ඉගෙනගෙන අනිවාර්යෙන්ම ඔයා ඩොලර්ස් earn content යන්න කියලා ආරාධනා කරනවා right ඉතින් වීඩියෝ එක ඉතින් අහට අර බලා ගන්න පුළුවන් වෙන්නේ අපි උද්දික්ස පාඩ මේ කෝස් එක ගැන ඉන්ඩියුස් කරන ටික තමයි right ඉතින් ඒ ටිකත් වීඩියෝ එක අවසන් වෙනකල් බලලා බලන්න කියලා ආරාධනා කරනවා හොඳයි එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදාපි වලට අලුත්ම දෙයක් තමයි මේ අරංගවල තියෙන්නේ. ඉතින් මේ අරංගවල තියෙන දේත් එක්ක මේ ලංකාවේ තියෙන ගැටලු කීපයක් අපි මොනිටර් කරලා ඒ ගැටලු වලට විසඳුම් විදිහට තමයි මේ මේ දේ අපි මේ සොලියුෂන් එක ගේන්නේ. මේ ලයිෆ් චේන්ජින් ප්‍රසන්ටේෂන් එක ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ ඔපචුනිටි එකත් එක්ක ඉස්සරහට යද්දී ඔයාලට අලුත් ටෙක්නොලොජි එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔයාලා දන්නවා අනාගතයේ අපිට සර්වයිව් වෙන්න අපිට සර්වයිව් වෙන්න ඕන නම් අපි ඉන්න ඕනේ අපිට අවශ්‍ය කාරණා තුනක් තියෙනවා. අපි සතුටුත් කරන්න ඕනේ අවශ්‍යතා තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි අපි ඉන්න ඕනේ ප්‍රධානම එක ටෙක්නොලොජි එකත් එක්ක ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ලොකු කැපිටල් එකක් තියෙන්න ඕනේ. ඊළඟට එහෙම නැත්නම් අපි යම්කිසි ශාස්ත්‍රයක එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ. යම්කිසි ශාස්ත්‍රයක ප්‍රවීණෙක් වෙන්න ඕනේ. කලා ශාස්ත්‍රයේ හෝ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඕනම ශාස්ත්‍රයක ගැරේජ් බාස් කෙනෙක් හරි ඔබ ඒකේ එක්ස්පර්ට් නම් ඔබට ඒකේ මේ අනාගතයත් එක්ක සර්වයිව් වෙන්න පුළුවන් අනාගතයේදී ඔබට සර්වයිව් වෙන්න පුළුවන්. එතකොට ඒ කාරණා තුනේදී ඔබට එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ටික කාලයක් යනවා. නමුත් ඔබට කැපිටල් එකක් පවත්වාගෙන යන්න කැපිටල් එකක් තියෙනවා නම් පරම්පරාවෙන් ආපු අම්මගෙන් තාත්තෙන් ආපු දෙයක් තියෙනවා නම් ඒ දෙත් එක්ක ඔයාලට අනාගතයේදී රැඳිලා ඉන්න පුළුවන්. හැබැයි ඔබට ඒ දෙකම නැත්නම් ඔබ කරන්න තියෙන ඉලක්ක කාරණා තමයි ටෙක්නොලොජි එකත් එක්ක රැඳිලා ඉන්න එක. ඔයා හිතන්න ඔය දවස්වල ඉන්ටර්නෙට් එකේ මුල්ම පරපුර විදිහට ඔයාට ඒකත් එක්ක මුල් පරම්පරාවේ ඔයා සමාජිකයෙක් ඉන්ටර්නෙට් යූස් කරපු ඔයා ලොකු ගේමක් ලොකු දෙයක් ඔයා මේ වෙනකොට කරලා ඇති. රයිට්? ලොකු 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 ගමනක් මේ වෙනකොට ඔබ ගිහිල්ලා ඇති. නමුත් මේ වෙනකොට දැන් අලුත් තාක්ෂණෙත් එක්ක ඉස්සරහට රොබොටික්ස් එනවා, ඉස්සරහට AI තාක්ෂණේ, artificial intelligence එනවා. එතකොට ඉස්සරහට ක්‍රිප්ටෝ කරන්සි එනවා, ඔය වගේ ලොකු ටෙක්නොලොජි එකක් ඉස්සරහට එනවා, metaverse එනවා. ඔය වගේ ටෙක්නොලොජි එකත් එක්ක ඉන්න එක තමයි ඔබ ගොඩක්ම කරන්න ඕනේ. රයිට්? මෙන්න මේ evaluation of money වල ඔයාලා දන්න දෙයක් තමයි මේක හොඳටම දන්න දෙයක්. මෙන්න මේ evaluation of money වල මුලින්ම බාටර් සිස්ටම් එකෙන් පටන් ගන්න. මේක ඊට පස්සේ gold ticket යනවා, ඊට පස්සේ metal coin වලට යනවා, ඊළඟට යන්නේ මෙන්න මේ paper money වලට. මෙන්න මේ metal coin වලින් paper money වලට එනකොට මේ paper money වලින් paper money වල තියෙන වාසිය තමයි මේ metal coin ලොකු ප්‍රමාණයක් වාට ඕනේ wheelbarrow එක දාන් යන්න වෙයි වාට ඉඩමක් මිලදී ගන්න සිද්ධ වුණත් අද වෙන විට metal coin විතරක් use කරොත් ලංකාවේ හිතන්න මෙටල් කොයින් විතරක් යූස් කරනවා නම් වාට ඉඩමක් මිලදී ගන්න වීල් බැරෝක ලොරියක දාගෙන යන්නේ මේ මෙටල් කොයින්. ඒක නිසා මෙන්න මේ ගැටලුව විසඳන්න තමයි මේ পেපර් මනි එන්නේ. මේ পেපර් මනි එකේ තියෙන ගැටලුවක් තියෙනවා. මේ পেපර් මනි වාට හැමදාම වාගේ ධනෙ විදියට වා ආරක්ෂා කරගන්න ගියාම වා ගෙතර තමයි මේක තියාගන්නේ මුට්ටියක දාලා තියාගෙන තියනවා. එතකොට බැරි වෙලාවම මේක කව කන්න ඉඩ තියෙනවා. නැත්තම් හොරෙක් අරන් යන්න ඉඩ තියෙනවා. වාට මේ සල්ලි ටික ක්‍රෑෂ් කරගන්න හරි අපහසුයි. වාට ඒක බොහෝ දුරට නැති වෙලා යන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා මේ බැංක් සිස්ටම් එක ඉදිරියට එනවා. මෙන්න මේ බැංක් සිස්ටම් එකත් එක්ක පිරියට එන මෙන්න මේ එන බැංක් සිස්ටම් එකත් එක්ක වට ප්ලාස්ටික් කාඩ් එක එනවා. මේ ප්ලාස්ටික් කාඩ් එකෙන් වට පුළුවන්
මුදල් මෙන්න මේ කාඩ් එකකින් ATM කාඩ් එකකින් ATM යන්ත්‍ර වලින් එළියට ගන්නත් මුදල් ඩිපොසිට් කරන්නත් මේ වගේ තාක්ෂණයක් ඉස්සරහට එනවා. ඊට පස්සේ මෙන්න මේ කොරෝනාත් එක්ක ප්‍රොමෝට් වෙච්ච හොඳම තාක්ෂණය තමයි මේ ඊළඟ යුගයේ තමයි මේ ඉලෙක්ට්‍රොනික මනී ඔන්ලයින් බැංකින් කියන සිස්ටම් එක. මේ ඔන්ලයින් බැංකින් වලින් පස්සේ අපි යනවා ක්‍රිප්ටෝ කරන්සි වලට. මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි වල බිට්කොයින්, එතීරියම් ඔය වගේ ගොඩක් විවිධ ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා. අපි බලමු මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකක්ද කියලා. මනී වල ඊළඟ ජෙනරේෂන් එක තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ. ෆියට් මනී වලින් පස්සේ තියෙන ඊළඟ නෙක්ස්ට් ජෙනරේෂන් එක. අපි බලමු ෆියට් මනී සහ ක්‍රිප්ටෝ කරන්සි සංසන්දනය කරලා මේ ක්‍රිප්ටෝ කරන්සි වල සහ මේ ෆියට් මනී වල තියෙන වෙනස්කම් ටික පොඩ්ඩක් බලමු. මේ ක්‍රිප්ටෝ කරන්සි කියන දේවල් ජෙනරේට් කරන්නේ කම්පියුටර්ස් මගින්. මේවා ජෙනරේට් කරන්නේ කම්පියුටර්ස් මගින්. Right. හැබැයි මේ ෆියට් මනි කියන දේ ඉෂුව කරන්නේ ගවර්න්මන්ට් එකෙන්. මේ ගවර්න්මන්ට් එකට කැමති විදිහට තමයි යාලා ඒක ඉෂුව කරන්නේ. එතකොට එතන ඒකාධිපත්‍යයක් තියෙනවා. Right. ඒකාධිකාරයක් තියෙනවා. හැබැයි මේ ක්‍රිප්ටෝ කරන්සි ඩිසෙන්ට්‍රලයිස් මේක කවුරුත් කන්ට්‍රෝල් කරන්නේ නැති දෙයක්. හැබැයි මේ ෆියට් මනි කියන දෙක සෙන්ට්‍රලයිස් වෙනවා. සෙන්ට්‍රලයිස් කියන්නේ මේක එක්කෙනෙක් මේ ගවර්න්මන්ට් එක කියන එක් පුද්ගලයෙක් තමයි එක් යාන්ත්‍රණයක් තමයි මේක කන්ට්‍රෝල් කරන්නේ. ඒකත් එක්ක එයාලා ගන්න තීරණ තීන්දුව තීරණත් එක්ක මේකේ තියෙන වැලියු එක එයාලා මේකේ තියෙන ශක්තිමත්භාවයේ තීරණය වෙනවා. රයිට්. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ඩිජිටල් මාධ්‍යයක තියෙන දෙයක්. ඒ කියන්නේ වාට කම්පියුටරයක එහෙම නැත්නම් මොබයිල් එකක නම්බ එකක් විදිහට තමයි මේක දකින්න හම්බෙන්නේ. හැබැයි මේ ෆියට් මනි කියන දේ ෆිසිකල් මාධ්‍යක, ඒ කියන්නේ භෞතිකව වාට අතින් අල්ලන්න පුළුවන් දෙයක් තමයි මේ ෆියට් මනි වායක හොඳටම දන්නවා. හැබැයි මේ ෆියට් මනි මේ ක්‍රිප්ටෝ කරන්සි වල ලිමිටඩ් සප්ලයි එක කොන්නෝක තමයි විශේෂම දේ. මේක බ්ලොක්චේන් කියලා බ්ලොක්චේන් එක ඇතුළට දැම්මෙන් පස්සේ ලිමිටඩ් සප්ලයි එකක් තමයි තියෙන්නේ. මිලියන උදාහරණයක් විදිහට බිට්කොයින් එක මිලියන 20ක් කියලා බ්ලොක්චේන් එක ඇතුළට දානවා. මේ වෙනකොටත් මිලියන 20ම තමයි තියෙන්නේ. හැබැයි මේ රුපියල් කියන දේ ගත්තොත් එහෙම අන්ලිමිටඩ් සප්ලයි. මේක අන්ලිමිටඩ් සප්ලයි කියන්නේ අපිට ඇති තරම් එයාලට රජයට පඩි දෙන්න ඕන වුණාම, රාජ්‍ය සේවකයින්ට පඩි දෙන්න ඕන වුණාම මේක රුපියල් අච්චු ගන්නවා. රයිට්. ඊළඟ කාරණාව තමයි මේ ෆියට් මනි කියන දේ ලොකේෂන් එක අනුව වෙනස් වෙනවා. ඔයා හිතන් රුපියල් අපි ඇමරිකාවට ගෙනහිල්ලා එහෙම නැත්නම් ජපානයට ගෙනහිල්ලා තේ එකක් වගේ බොන්න ගත්තොත් ඒකක් හරි මොනව හරි දෙයක් මිලදී ගන්න බාණ්ඩයක් මිලදී ගන්න ගත්තොත් අපිට ඒක කරගන්න බෑ. ඒ කියන්නේ ඒකේ වැලියු එක සීරෝ වෙලා. අපි ලොකේෂන් එක අනුව මෙන්න මේ රුපියල්, ඩොලර්, යුරෝ, එතකොට ඕස්ට්‍රේලියානු ඩොලර්ස් ඔය වගේ වැලියු එක ලොකේෂන් එක අනුව වෙනස් වෙනවා. අපිට ඒ කියන්නේ යන තැන අපිට ඒවා මාරු කරගන්න ඕනේ ඒ රටේ ඒ ලොකේෂන් එකට අදාළ කරන්සි එක බවට. හැබැයි මේ බිට්කොයින්, එතීරියම්, ක්‍රිප්ටෝ කරන්සි වලින් ඩ්‍රෝන්, ලයිට් කොයින් තියෙනවා. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි ඕනම තැනක අපිට පේමන්ට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. අනාගතයේදී 2025 වෙනකොට 75ක් පමණ බැංක් වලින් 75ක් පමණ මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි ඇක්සෙප්ට් කරනවා කියලා මේ වෙනකොට විද්‍යාඥයෝ මේ වෙනකොට අනාවැකි පල කරනවා. මේ පර්යේෂණ කරන අය මේ වෙනකොට අනාවැකි පල කරනවා. රයිට්. ඊළඟට high inflation rate of Sri Lanka. මනේ high inflation rate එක පිළිබඳව ස්ටිව්ච් හන්කි කියලා පුද්ගලෙක් මෙන්න මේ report එකක් පල කරන හැම මාසෙකම. මෙයා මේ ඇමරිකාවල මාරිලන්ඩ් කියන ප්‍රාන්තයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මෙන්න මේ ස්ටිව්ච් හන්කි කියන ප්‍රොෆෙසර් තමයි මෙන්න මේක නිකුත් කරන්නේ. මෙන්න මේක හැමදාම මේ ඉන්ෆ්ලේෂන් රේට් එක පිළිබඳව වාර්තාව නිකුත් කරනවා. මේකෙදී අපි දෙවන ස්ථානයේ ඉනවා මැයි මාසෙදී. රයිට්. රයිට්. ඊළඟට ගත්තොත් එහෙම මේ ඉන්වෙස්ට්මන්ට් පැත්තට ඔන්න ඔය කාරණා ඔය ඉන්ෆ්ලේෂන් රේට් එකත් එක්ක මිනිස්සු ඉන්වෙස්ට්මන්ට් පැත්තට මාරු වෙනවා. මේ ඉන්වෙස්ට්මන්ට් පැත්තට යොමු වෙනවා. එතකොට මේ ගෝල්ඩ් කියන ගෝල්ඩ් එතකොට වාහනේ එතකොට සිල්ල ඔය වගේ දේවල් ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නවා. ඊළඟට බාන්ඩ් වල ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නවා. ඊළඟට මෙන්න මේ ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නවා. මොකද ලොง ටර්ම් ලොකු අනාගතයක් තියෙන
කන්සෙප්ට් එකක් තමයි මේ ක්‍රිප්ටෝ කියන්නේ මෙටාවර්ස් ඔය වගේ ප්‍රොජෙක්ට් කොඩක ලොකු අනාගතයක් තියෙන කන්සෙප්ට් එකක් තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ඊළඟට අපි කම්පෙයාර් කරලා බලමු ලෝකල් බිස්නස් එකක් ඇමරිකාව සහ ශ්‍රී ලංකාවේ ප්‍රවේශය දෙන්නේ මෙන්න මේ වට රූපෙම වෙනවා පෙට්‍රල් නැතුව ඩීසල් නැතුව එතකොට පාරිභෝගිකයාට මුදල් නැතුව ඔහුගේ ඉල්ලුම අඩුයි ඕනම බාණ්ඩයකට ඉල්ලුම අඩුයි හරි අමාරු පිටරයක් වුණා විකුණගන්න ඉල්ලුම අඩුයි පිටර පහක් වෙනදා පිටර පහක් ගන්න මිලදී ගන්න මිනිස්සු අත පිටර දෙකකින් සෑහීමට පත් වෙනවා ඊළඟට ගවර්න්මන්ට් සපෝට් එක ගවර්න්මන්ට් සපෝට් එක ගත්තාම ඇමරිකාවේ ගවර්න්මන්ට් සපෝට් එක ඇමරිකාවේ විශ්ව ව්‍යාපාරිකයෙක් ගියා ඒවා ව්‍යාපාරේ පටන් ගන්න අපි වට ලෝන් එකක් දැන් හැබැයි ලංකාවෙන් එහෙම ලෝන් එකක්වත් දෙන්න පුළුවන් කමක් නැහැ මේ වෙනකොට බිස්නස්මන් කෙනෙක්ට ලොක ගොඩක් ව්‍යාපාරිකයෝ මේ වෙනකොට කඩා වැටීමට ලොකු අවධානමක් තියෙනවා ඊළඟට මේ ගෑස් ප්‍රශ්න මේ ගෑස් ප්‍රශ්නත් එක්ක ආපන ශාලා ගොඩක් වැහිගෙන යනවා රයිට් හැබැයි මෙන්න මේ කාරණාව නිසා 1 to 10 වර්ක්ලෝඩ් එකක් අපිට කරන්න අවශ්‍යයි අර හා සමාන ප්‍රොෆිට් එකක් ලබන්න හැබැයි අපි ගියත් ඔන්ලයින් පැත්තට බෙට ඔන්ලයින් බිස්නස් එකක් චෙක් කරගන්න ඕනේ දැන් අපි දැන් ඇත්තටම ඔන්ලයින් බිස්නස් එකේදී අපි සේරම එකම සේම් ලෙවල් එකේ සේම් ප්ලැට්ෆෝම් වල තමයි බිස්නස් කරන්න රයිට් හැබැයි අපි දැන් එතනත් අපි හොඳ බිස්නස් එකක් ඔන්ලයින් බිස්නස් එකක් තෝරගන්න ඕනේ එතකොට එතන eBay dropshipping තියෙනවා ඊළඟට Fiverr තියෙනවා මෙන්න මේ eBay dropshipping වල තියෙන ගැටලුවක් තමයි අපිට බෑන්කින් කරන්ටි ගැටලු ඇති වෙනවා පිටරටට අපි dropshipping වගේ දෙයක් කරනකොට eBay dropshipping වල අපි බාණ්ඩය මිලදී ගන්න පිටරට ඩොලර්ස් දාන අන්න එතනදී පොඩි ට්‍රැක් වීමක් වෙනවා එතකොට අපිට පිටරට ඩොලර්ස් යව ගන්න බැරි වෙනවා ඊළඟට මේ Fiverr වගේ ගත්තාම Fiverr එකෙත් අපිට ස්කිල් එකක් ඕනේ යම්කිසි මොකක් හරි ඔයාලට වෙබ් ඩිසයිනින් පුළුවන් වෙනවා ටයිප් සෙටින්ස් කරන්න පුළුවන් වෙනවා එහෙම නැත්නම් මොනව හරි ඔයාගේ ඇසයින්මන්ට් කරන්න පුළුවන් වෙනවනේ ඔය වගේ යම්කිසි ස්කිල් එකක් තියෙන වෙබ්සයිට් ඩෙවලොප් කරන්න පුළුවන් වෙනවනේ ඔයාගේ යම්කිසි ස්කිල් එකක් තියෙන්න ඕනේ ඔයාටම ආවෙනකි ස්කිල් එකක් තියෙන එහෙම ස්කිල් එකක් නැති කෙනෙක්ට Fiverr කරන්න ටිකක් අපහසුයි එහෙම ස්කිල් එකක් හොයාගෙන යන්න ඕනේ ඊළඟට අපි ගත්තොත් මේ Binance වගේ platform එක තමන් වැඩ කරනවා නම් මේකෙදී අපිට අවශ්‍ය වෙන skill එකක් අවශ්‍ය වෙන්නේ වෙනම බැංක රුපියල් ඩොලර්ස් කියලා පිටරට යවන්න අවශ්‍ය වෙන්නේ අපිට මේකෙදී කරන්න පුළුවන් කෙලින්ම analyze ටික ඉගෙන ගත්තා අපිට analyze ටික ඉගෙනගෙන එතනින් ඉදිරියට යන වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන් right එතකොට ඊළඟට මෙතනදී අපි බලුවොත් එimhe ක්‍රිප්ටෝ ට්‍රේඩර් කෙනෙකුයි ඇමරිකාවේ ක්‍රිප්ටෝ ට්‍රේඩර් කෙනෙකුයි ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ ට්‍රේඩර් කෙනෙකුයි දෙන්නම එකම සේම් ප්ලැට්ෆෝම් එකේ තමයි ට්‍රේඩ් කරන්නේ සේම් ඉෆෙක්ට් එක එකම ඉෆෙක්ට් එක තමයි දාන්නේ සේම් මාකට් එතකොට සේම් ඩිසිෂන් සේම් ප්‍රොෆිට් ඒ කියන්නේ දෙන්නම ගන්න එකම තීරණ එකම ප්‍රොෆිට් එක එකම ඩිසිෂන් එක එකම මාකට් එකේ තමයි මේ දෙන්නම ට්‍රේඩ් කරන්නේ එතකොට 1 to 1 තමයි වර්ක්ලෝඩ් එකක් තියෙන්නේ දෙන්නටම රයිට් එතකොට ඔයාලට පැහැදිලි අපි ඔන්ලයින් තමයි ඔන්ලයින් බිස්නස් පැත්තට යන්න හේතුව මොකද්ද ලංකාවේ මේ වෙනකොට ලෝකල් බිස්නස් වල තියෙන ගැටලු ස්වභාවයත් එක්ක අපි ඔන්ලයින් බිස්නස් වලට පරිවර්තනය වෙනවා. ඒ ඔන්ලයින් බිස්නස් වලත් අපි හොඳම බිස්නස් එකක් විදිහට මේ Binance trading platform එක ඉගෙන ගන්න පුළුවන්. රයිට්. ඊළඟට මෙන්න මේ Binance platform එක ඉගෙන ගන්න අපි කෝස් එකක් කරනවා. ඒ කෝස් එක BST Academy කියන Academy එකත් එක්ක ඔයාලට එකතු වෙලා අපි මේ කෝස් එක කරනවා. රයිට්. මේ ස්මෝල් බිස්නස් එකේදී ඔයාලට ඔයාලා ඇක්ටිව් ඉන්කම් එකක් ගන්නවා බයි ඇන්ඩ් සෙල් කරලා ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරලා දවසින් දවස පැය ගණන් ඔයාලා ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරලා මේකේ ඉන්කම් එක ලබා ගන්නවා මේ ලබා ගන්න ඉන්කම් එක ඔයාලට ඊළඟට ඉන්වෙස්ට්මන්ට් කරන්නත් ප්‍රයකට ඉස්සරහට අපි කියලා දෙනවා මෙන්න මේ ට්‍රේඩ් කරන්න ඇනලයිස් කරන්න ඕනේවා ඒ ඇනලයිස් කරන්න ඉගෙන ගන්න කොහොමද මේකේ බයි ඇන්ඩ් සෙල් ඔයා මේ ඕඩර් එක ප්ලේස් කරගන්න තැන ඉඳන් මේකේ ඇනලයිස් කරන තැනට මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඉඳන් බේසික් එකේ ඉඳන් ඇවිල්ලා buy and sell order එක ප්ලේස් කරගන්න තැන මේක ඇනලයිස් කරන තැන ට්‍රේඩ් එකකට එන්ටර් වෙන තැන ඔය ස්ටොප් ලොස් එක දාගන්න ඕනේ කොහේද ඔය වගේ ගොඩක් දේවල් මේකේ ඔයාලට අපි කියලා දෙනවා මෙතන ඩයිවර්ජන්ස් බුල් ෆ්ලැග් ඊළඟට ඩයමන්ඩ් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර්ස් එතකොට ඩයිවර්ජන්ස් කිව්වා එතකොට ඔය වගේ ගොඩක් RSI ඉන්ඩිකේටර් එක ඔය වගේ ගොඩක් MACD එක එතකොට ඔය වගේ ගොඩක් දේවල් ඔයාලට මේකේ අපි කියලා දෙන දවස් 10ක් 30 ඔයාලට මේ ක්ලාස් එක කරනවා දවස් 10ක් 30 මේ ක්ලාස් එක කරනවා ඒ දවස් 10
තිස්සේ පැය පැය 20ක් ඔයාලට මේ කෝස් එක හම්බ වෙනවා සතියේ දවස් සති දෙකක් කරනවා සවුඳා ඉඳන් සිකුරාදා යනකම් රෑ 9 11 පැය 20ක් පුරාවට ඔයාලට කෝස් එක කරනවා ඊළඟට හැම සෙනසුරාදාකම ඔයාලට පුළුවන් මෙන්න මේ කෝස් එකෙන් හැම සෙනසුරාදාකම ඔයාලට පුළුවන් ප්‍රශ්න අහන්න අපේ ඊය සතියේ ඇති වෙච්ච ප්‍රශ්න ඊය සතියේ මට ආව මෙන්න මේ ප්‍රශ්න ටික මෙන්න මේ අප්ඩේට් ටික ආව මට මේ ටික කියලා දෙන්න එවිතර ප්‍රශ්න අහන්න පුළුවන් සෙනසුරාද දවසේ රයිට් ඔය විදිහට ඔයාලට ලොง ටර්ම් සර්විස් එකක් තමයි මෙතන හම්බෙන්නේ මෙන්න මේ සර්විස් එක ඔයාලට හම්බෙන මුතල මේ මේ සර්විස් එකෙන් පස්සේ ඔයාලට මේක මේකෙන් හම්බෙන මේකේ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරලා ඔයාලා ඈන් කරන මුදලක් තියෙන ප්‍රොෆිට් එක ඒ ප්‍රොෆිට් එක ඔයාලට ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් වලට දාන්න පුළුවන් ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් වලට දාලා ආට ලොง ටර්ම් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න යන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. ඔයාලා බැංක එකේ ඔයාලා දන්නා මේ වෙනකොට බැංක එකේ 112ක 120ක් 112ක 113ක වගේ ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට. රයිට්. මෙන්න මේ වගේ ඔයාලට මේකෙත් පුළුවන් DeFi වල ස්ටේක් කරන්න සමහර ස්ටේකින් වල ඇනුවල් රේට් එක 120 130 තියෙන අවස්ථා තියෙනවා මේකේ. annual rate එකක් හම්බෙනවා right මේ වගේ staking කළා ඔයාලට බොහෝ දුරට ලංකාවේ හම්බෙන rate එකට නම් වැඩි rate එකක් හම්බෙන crypto තමයි ගොඩක් තියෙන්නේ මේ වගේ ඔයාලට පුළුවන් මේක stake කරලා ලොකු profit එකක් ලබා ගන්න ලංකාවේ fixed deposit එකක් දානවට වඩා අනිත් එක මේ dollar rate එකත් එක්ක යන්නේ dollar rate රුපියල කඩන් වැටුණාට dollar එක ස්ථවරයි එතකොට මේ crypto එක ගියොත් එහෙම dollar එකෙන් තමයි ඔයා deposit කරන්නේ ඒ වාසියක් තියෙනවා ඊළඟට ඔයාලට මේකට ජොයින් වෙන්න අවශ්‍ය වෙන්නේ රුපියල් 25000ක මුදලක් නෙමෙයි රුපියල් 5000ක මුදලක්. එතකොට ඔයාලට ස්ථාම සුළු මුදලක් තමයි මේකට යොදවන්න වෙන්නේ. මේකට හේතුව මට පුළුවන් මම මේ කෝස් එක කරන්න මට යන්න වියදමක් තියෙනවද කියලා බලනවා. ඒ වියදම Zoom link එකට යන වියදමයි. මගේ මහන්සියයි පමණයි. එතකොට මට මේ කෝස් එක චීප් ප්‍රයිස් එකේ චීපස්ට් ප්‍රයිස් එකට කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. නමුත් මම මෙතන ප්‍රොඩක්ට් එකක් ඔයාලට සෙල් කරන්න නැති නිසා මට මේ දේ කරන්න පුළුවන්. මම මේ දේ කරද්දි මට මහන්සියක් පමණයි යන්නේ. ඒක නිසා ඔයාලට මේක හඳුනලා දෙන්නත් පුළුවන් තව කෙනෙක්ට හඳුනලා දෙනවටත් අපි ඔයාලට තව earn කරන්න පුළුවන් සිස්ටම් එක මේක ඇතුළෙන් මම හදලා දෙනවා. ඒකත් එක්ක ඔයාලට ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන් එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝටම බොහොම ස්තුතියි මේ වීඩියෝ එක අවසාන වෙනකන් ඇදලා හිටියට. නැහැ හැමෝටම ජය වේවා.